එතුමා තමයි බාර දීලා තිබුණේ මේ සංවිධාන කටයුතු. නමුත් ඒක යම් යම් දේවල් සාධාරණ විදියට නිවැරදි ආකාරයට කරලා තිබුණේ නැහැ. ප්‍රතිරූප ගොඩනගා ගන්න යම් යම් එකතු වෙච්ච කල්ලියක වගේ ටික දෙනෙක් එකතු වෙලා ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය සහ නම ඉදිරියට ගෙනියන්න යම් යම් පියවර අරන් තිබ්බ සමහත්යන්වල මම ඒකට විරුද්ධ වුණා. මං ඒක ප්‍රකාශ කරා. ඊට පස්සේ එතුමා ඉතාම අශීලාචාර විදියට අසභ්‍ය වචන පාවිච්චි කරමින් එතන හැසුරුණා. ඉතින් එතුමා දැනගන්න යුතුව තිබුණා අනිවාර්යයෙන් මහ ජනතාව ඉස්සරහා කතා කරන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද එතුමාට මම කතා කර විදියට වැදගත් විදියට මට උත්තර දෙන්න තිබුණා. ඒක අන්දා ඒ එතුමාගේ අශීලාචාර ඒ කුපිත වෙලා වෙච්ච හැසිරීම අපි පිළිකුලින් හෙලා දකිනවා. එතුමාට ඉතින් මට කියන්න තියෙන්නේ පුරුද්දට තියාගන්න එපා කියලා විතරයි ඉතින්. ඔව් එතුමා ඉතන ආව නායකතුමායක් යමක් කතා කරන්න ඒ වෙලේ මම එතුමාගෙන් ප්‍රශ්න කරා මේක ගැන. එතකොට එතුමාගේ ඒ ප්‍රශ්නේ එතුමා නායකතුමාටත් දැම්මා. සමහර ලාල්ට ඒ කතික ලැයිස්තුව වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමා දැනගෙනත් හිටියා කියලා. කොහොමනත් ඒක නිවැරදි කරා. ඊට අමතරව තව වැරදි ගොඩක් ඇතර සිද්ධ වෙලා තිබ්බා. පසුපෙළ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඒවට විරුද්ධව පාලා විරෝධය පාලා සමහරු නැගිටලත් ගියා. ඒකන්ද මම පක්ෂ දෙවෙනි හැටියට මට අයිතියක් තියෙනවා. යුතුකමක් තියෙනවා. ඒව ගැන කතා කරන්න ඒවා දිගින් දිගට කරෙන්න ගියොත් පක්ෂයේ සමගිය ශක්තියට බාධාවක් වෙන්න නිසා දැන් ඊයේ දින කතික ලයිස්තුවේ ඔබතුමාට මූලිකත්වය ලබා දෙන්න කියලා මුලිකත්වය මට ලබා දෙන්න බෑනේ මුලිකත්වය ලබා දෙන්න නායකතුමාට. නමුත් ඒ ලයිස්තුවේ මටත් ලැබිය යුතු තැනක් තියෙනවා. මම මේ පක්ෂයේ දෙවෙනියා. එතකොට ඒ තැන ලැබුණොත් මම කතා කරනවා. මේ කටයුත්තේදී මට ඒකට මම පක්ෂයට වරද පටවන්නේ නැහැ. පක්ෂය ඒකට ගාව ගන්නේ නැහැ. නමුත් ඒ කටයුත්ත සංවිධානය කරපු පුද්ගලයින් ඒ වරද කරලා තියුණා. ඒ කියන්නේ මේක සමගි ජන බලවේගයේ අසමගි කරගන්න කරපු වැඩපිළිවෙලක් නේද? ඒ වගේ වැඩ කරොත් ඉදිරියටදී අසමගි ඇති වෙනවා. ඒකනේ යථාර්ථය. නායකතුමා ඔබතුමාට වෙච්ච අසාධාරණය ගැන කලකිරීමට පත් වුණාද? එතුමා අම්පා වුණාද? නායකතුමාට මම ඉදිරියේදී රාජකාරි මට්ටමින් මේක ගැන පැමිණිල්ලක් කරනවා අනිවාර්යයෙන්ම. එතකොට එතුමා නිසි පීවර ගත යුතුයි නායකයා හැටියට. අපි බලමු මොනවද වෙන්නේ කියලා.